අයිබෝන් මම චන්ද නමගමුවන් මම මේ ලැස්වෙන්නේ පින් බොහෝ විද්‍යාර්ථීන් අසන ලබන ප්‍රශ්නයකට පිළිතුරු සපයීමට. ඒ තමයි බොහෝ දෙනෙක් අපෙන් අහනවා ඔවුන්ගේ බාහිර උපාධි විෂයට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නැද්ද යන්න වගේ. ඇත්තටම කැලේ විශ්වවිද්‍යාලයේ බාහිර විභාග අංශයේ මගින් ඔබට පසුගිය ප්‍රශ්න පත්‍ර නොමිලේ ලබා දෙනවා. බොහෝ විබ්බඩිවි පවත්වාගෙන යන සමාජවල පවත්වාගෙන යන ගුරුවරුන් ඒ වගේම විද්‍යාර්ථීන් මා දැක තිබෙනවා ඔවුන්ගේ සමාජවල අඩවිවල මේ ප්‍රශ්නපත්‍ර ෂෙයා කරනවා. ඒ වගේම සමාජික ව්‍යාපාරිකයින් මේ ප්‍රශ්නපත්‍ර භාගත කරගෙන ඔවුන් විද්‍යාර්ථීන් සඳහා අලෙවි කරන අවස්ථාත් දැකලා තියෙනවා. යනුව ඔබටත් කැලේ විශ්වවිද්‍යාලයේ බාහිර විභාගංශයේ මගින් පවත්වාගෙන යන පරීක්ෂණවල පසුගිය ප්‍රශ්නපත්‍ර කට්ටල අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ කැලේ විශ්වවිද්‍යාලයේ නිල විභාගය කැලේ විශ්වවිද්‍යාලයේ බාහිර විභාගංශයේ නිල විභාගය වෙත පිවිසීම. ඒ තමයි www.cdce.kln.ac.lk කියන වෙබ් ඇඩ්‍රස් එක ඔබට සර්ච් කිරීම හරහා ඔබට පුළුවන් කැලේ විභාගය නිල විභාගය වෙත මෙන්න මෙලෙස පිවිසීමට. ඒ අනුව එහි හෝම් පේජ් එක ගිය විට ඔබට පේනවා මෙන්න මේ තීරයෙන් පසුගිය ප්‍රශ්නපත්‍ර කට්ටල ඒ වගේම ඔබට නොමිලේ ලබා දෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය ඒ වගේම ඔබගේ දත්ත ඇතුළත් ස්ටුඩන්ට් account එක මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. දැන් මෙහිදී අපි සාකච්ඡා කරන්නේ පසුගිය ප්‍රශ්නපත්‍ර බැවින් අපි පාස් පේපර්ස් කියන කොටසට ගිහින් මේ විදිහට ක්ලික් කර විට මෙන්න මේ ආකාරයේ පිටුවක් එනවා. එහි පාස් පේපර්ස් යන සඳහන් වෙන අතර ඔබ හදාන උපාධිය කවරක්ද යන්න මේ සඳහන් වෙනවා. ඒ අනුව බැචලර් ඔෆ් ආර්ට්ස් ජෙනරල් ඩිග්‍රී ෆස්ට් ඉයර්, බැචලර් ඔෆ් ආර්ට්ස් සෙකන්ඩ් ඉයර්, බැචලර් ඔෆ් ආර්ට්ස් තර්ඩ් ඉයර්, බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට්, බැචලර් ඔෆ් සයන්ස්, බැචලර් ඔෆ් කොමර්ස් විදිහට සඳහන් වෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියේ ප්‍රථම භාග පරීක්ෂණය, ද්විතීයික භාග පරීක්ෂණය, තෘතීය භාග පරීක්ෂණය සහ ව්‍යාපාර කර්මණාගාරිත්වයට අදාළ උපාධියත් ඒ වගේම විද්‍යාවේදී උපාධියත් වාණිජවේදී උපාධියත් මේ සඳහන්. මා මේදී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය බැචලර් ඔෆ් ආර්ට්ස් ප්‍රථම භාග පරීක්ෂණය තෝරා ගන්නවා. ඒ විට ලිස්ට් ඔෆ් සබ්ජෙක්ට් යන මෙනු එනවා. ඒට ගොස් ක්ලික් කළ විට ඔබ හදාරන විෂය කවරක්ද යන්න මෙහිදී තෝරාගත යුතුය. ඒ අනුව මා මේදී විෂයක් ලෙස ජනසන්නිවේදනයේ විෂය තෝරා ගන්නවා. ඒ ජනසන්නිවේදනයේ වෙත ගොස් ක්ලික් කිරීමේදී ඔබට දක්නට ලැබෙනවා 2007 වසරේ සිට 2014 දක්වා මේ ඇකඩමික් ඉයර්ස් වල තියෙන පසුගිය ප්‍රශ්නපත්‍ර PDF ෆයිලයන් ලෙස ඔවුන් ඔබට භාගත කර ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මා මෙහිදී 2009 වසරේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි ද්විතීයික ප්‍රථම භාග පරීක්ෂණයේ දෙවෙනි ප්‍රශ්නපත්‍රය තෝරා ගන්නවා මෙන්න මේ විදිහට. ඒ මත ගොස් ක්ලික් කර විට ඔබට PDF ෆයිල් එකක් මෙන්න මේ විදිහට එනවා. ඒ තුල ඒ අදාළ 2000 අදාළ වර්ෂයේ ප්‍රශ්නපත්‍රය ඇතුළත් වෙනවා. ඔබ මේ නැවත ඔබේ දත ගබඩාවක් තුළ භාගත කර ගැනීම ගබඩා කිරීම හරහා මේ ප්‍රශ්නපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් හෝ ඒ හරහා ප්‍රින්ට් අවුට් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ස්තුතියි.